साधु साधु नमो बुद्धाय। देवियन मिनिसुन मरुन सहित मे तुन लोव दिनु भाग्यवतुन वहांसे विजय ग्रहणे करवु श्री सद्धर्मय एक देशनावकिन सिय दहस गणं लक्ष गणं मगफल लेबु श्री सद्धर्मय अकालिक वन्नावु संदिट्टिक वन्नावु महानुभाव संपन्नो श्री सद्धर्मय एकल सेम अदटत मे श्रवणे किरीमे वासनाव लभिन्नी ए श्री सद्धर्मय अकालिक बेविन यलित पोल्गहविल सिटगिनेन सजीवी विकाश अपि दहवल दहम साकच्छावट मे सूदानम अकालिक मुनि दहम श्रवणे करन्नट श्रद्धा रूपवाहिनी नरमन ओबटत देन यलि अवस्थाव लभिनवा दहम साकच्छा वेलाव मे वेलाव लोकस्वामीन वहांसे धर्मासने वेड सिटिन्नी इता गौरवेन लोकस्वामीन वहांसेट सदहम साकच्छावट अपि नमस्कार पूर्वक आराधना करनु लबनो अवसराई स्वामिनी साधु 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 भगवंतनी प्रश्न कालतीन हीन वीर्य हिते कलबल भव एकटेक किरीम ईर्ष्याव आदि अकुशल दुर्किरीमट आर्यष्टांगिक मार्गे गलपागण्ये कोहमद इतोट हीन वीर्य कीने के मंगितान्ने गुडाक अपट तीन मे काले अपट तीन बलवात्म बाधावाक धर्मेश्वरिन्न වගේම හිතේ කලබල ගතිය. ඉතින් මේ වගේ අකුසල් වලින් දුරු කරන්න අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මේ අකුසල් වල නිසා අපිට තියෙන හානි. දැන් බලන්න දුම් පාණෙන් කෙනෙක් වලකින්ද එයාට අහඬ ලැබෙන්න ඕනේ නේද? දුම් පාණ නිසා සිද්ධ වෙන හානි. එතකොට මොකද වෙන්නේ? එයා දුම් පාණේ කරන්නේ නැහැ. अकाले रास्ती लमाई महा भयानक होरकांगलटाहुनो नुकल वेरदी वलटाहुनवा नुए कणतुट बाजी कर ඒ වගේ මේ අකුසලින් වලකින්න තියෙන ප්‍රධානම දේ තමයි අකුසලේ නිසා සිද්ධ වෙන හානි සිහි කරන්න පුළුවන්කම මෙනෙහි කරන්න පුළුවන්කම අකුසලෙන් සිද්ධ වෙන හානි මෙනෙහි කරන්න බැරි නම් ඒ හානි තේරුම් ගන්න බැරි නම් එයා ඒ අකුසලේ අත්තරින්නේ නැහැ අකුසලේ අත්තරින්න නම් ඒ අකුසලෙන් සිද්ධ වෙන හානියගෙන තේරෙන්න ඕනේ මේක මහා භයානක එකක් මේක මම භයානක එකක් මම මේක අතාරින්න ඕනේ කියලා ඒ හානිය තේරුම් ගන්න ඕනේ තේරුම් ගන්න නැතුව නම් අකුසලයේ නිකන් අපි බලන් හිටියා කියලා අකුසලයේ හිතට පුරුදු වෙලා තියෙන අකුසලේ හිතෙන් අයින් වෙන්නේ නැහැ ඉතින් ඒකට අපි වීරියෙන්ම අර හානිය මෙනෙහි කරලා ඊට පස්සේ ඒ හානිය මෙනෙහි කරගෙන අකුසලෙන් මිදීමේ ආශාව වූමනාව හට ගන්නවා अकुशले आता अकुशले आता इतकोटे अकुशल आता नाट अकुशल आता कुशले पीहट अंडिपे दीन वीर आता ना मकेद पीहट अंडोने वीरिए पीहट अंडोने खालबल गति आता ना शांत भावे पीहट अंडोने इरिसिया आता ना मुदितावे पिहिटांडोनी मुदिताव क्यानी अन्नायगे दियुनुवट केमति भावे हित पिहिटांडोनी इतकोट इरिसियाव पिहिटन्न नेतु यानवा एकट एक किरीम अतारिंडनं अपिट मे लबिला तीन जीविते अनित केटि कालयक तीयन्ने कियला सीकरन्नोनी इतकोट एकट एक कर कर अनेक मेवा अतारिनवा इति ए विदियट अर एक एक एकक गाने दहाम दनुमेम्म तमयि ඒ අකුසල අතරින් යන්න තියෙනවා මේක තියෙනවා ඊළඟට
අතීත අරමුණක් අපිට මුණ ගැහෙනවා. එනේ අතීතේ අපි දැකපු දෙයක්. අපි කිම අතීතේ යම් කිසි දෙයක් අපි රූපෙකින් දැක්කා. ඒක දැකලා ඒක දැන් නැහැ. එතකොට මේ අතීතේ මේ අවස්ථාවේ ස්පර්ශය නැති වුණාද නැද්ද? නැති වුණා. දැන් මේක අහන්නේ එහෙම දෙයක් ආයෙත් මතක් කරද්දි උපාදාන වෙන්නේ ස්පර්ශයක් තුලින්ද කියලා අහනවා. ආයෙ මතක් කරද්දි මොකද්ද වෙන්නේ? මනසේ ස්පර්ශයක්. මනෝ සම්පස්සෙන් තමයි ඒක වෙන්නේ. ඒ කියන්නේ දැන් මනසෙන් ආයෙමත් අපි මේ කාරණේ මතක් කරනකොට මනසට ස්පර්ශ වෙනවා. මනසට ස්පර්ශ වෙන්නේ ස්පර්ශ වෙනවා කියන්නේ මොකද? අර මතක් කරන අරමුණයි මනසයි විඥානයයි එකතු වෙනවා. එතකොට මනෝ සම්පස්සේ මනසේ ස්පර්ශේ මනසේ ස්පර්ශයෙන් එයා විඳිනවා ඒක. ඊට පස්සේ විඳිනකොට ඒකට හිත ඇදිලා යනවා. හිත බැඳෙනවා. ආසාව හට ගන්නවා. එතකොට ඒකට ග්‍රහණය වෙනවා. උපාදාන වෙනවා. දැන් මනසිනුත් වෙනවා. ඉතින් මේක අහන්නේ එතකොට මතක් වෙන හැම අවස්ථාවෙදීම භවය හට ගන්නවාද? භවය හට ගන්නත් යම් මොහොතක ඒ මොහොතේ මැරුණොත් පිරිනම් පානවානේ. යම් මොහතක භවය හටගන්න නැත්නම් පුතඥයත් පිරිනම් පානවා. භවය හට නොගන්න මොහොතක් නැහැ. ඒ නිසා නිින්දෙන් හිටියත්, ඇහැරගෙන හිටියත්, සීයෙන් හිටියත්, අසීයෙන් හිටියත්, සංඥාවෙන් හිටියත්, සංඥාවෙන් තොරව හිටියත් පටිසම්පාදේ වැඩ කරනවා. පරිසම්පාදේ වැඩ කරන්නේ නැත්නම් භවය හටගත්තේ නැත්නම් ඒ වෙලාවේ උපත හට ගන්නවද? නැහැනේ. අයි භවය නැහැනේ. භවය නැති කල්ලි උපත නැත්තේ කියලා අපි ඉගෙන ගත්ත නේද? ධර්මී. භවය නිරුද්ධ නම් උපත නිරුද්ධයි කියලා. ඒ නිසා එහෙම අවස්ථාවක් නැහැ. ඒ නිසා භවය හට ගන්නකොට ඉපදීම හට ගන්නවා. පටිච්ච සමුප්පාදය යනු හුදු සිටිවිල්ලක්මද? නෑ. පටිච්ච සමුප්පාදය යනු හේතු ප්‍රත්‍ය ධර්මතාවයන්ගේ පැවැත්ම. දැන් පටිච්ච සමුප්පාදය කියන්නේ මේ අපේ ජීවිතයේ තියෙන නම. මේ ජීවිතය කියලා කියන හුදු සිටිවිල්ලක්ද? මේක හුදු සිටිවිල්ලක් නම් මේක විපාක පිණිස කර්මය හැදෙන්නේ නෑ. දැන් මේක මායාවක් නම් දැන් අපි ගත්තොත් අපිට හුදු සිටිවිල්ලක්ම කියලා කියන්න පුළුවන්. අපිට පේන සමහර සීනවලට අපි ගත්තොත් සමහර අවස්ථාවල අපිට සීන පේනවා. ඒ පේන සීන අපි කිමු සීනෙන් අපි මාලිගාවක වාසය කරනවා. එතකොට සීනෙන් අපි මදිරා පානය කරනවා. සීනෙන් අපි සුව පහසු සායනයක ඉන්නවා. ඇහැරෙනකට බූරු ඇඳි. එතකොට අර හීනේ හුදු සිටිවිල්ලක් වගේ නේද? පටිසම්පාදේ හිම එකක් නෙමෙයි. මේ පටිසම්පාදය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කිරීමෙන් නැති වෙන එකක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ නොකර පටිසම්පාදේ තිබුණොත් කෙලවරක් නැතුව සතර අපායේ වැටි වැටි මේ අපි මේ හිර වෙලා ඉන්නේ ඉපදී මේ හිර වෙලා ඉන්නේ මේ පටිසම්පාදේ ස්වභාවය අවබෝධ නොවීම නිසා. ඒ නිසා මේක සිතුවිලි මාත්‍රයක් නෙමෙයි. මේකට බුද්ධ දේශනා තියෙන ධම්මට්ඨಿತಿ ධම්ම නියාමතා ඉද පච්චේතා පටිච්ච සමුප්පාදෝ කියලා. ධර්මයන්ගේ ස්ථිතිය ධර්ම නියාමයේ හේතු ප්‍රත්‍ය ධර්මතාවය පටිච්ච සමුප්පාදේ. මේක සිතුවිලි මාත්‍රයක් නෙමෙයි. බුද්ධානුස්සතිය මරණ සතිය පරිසම්පාදයේ පින මතක් කිරීම යා ආදී මේවයින් අකුසල කර්ම ගෙවි යනවාද කුසල් වැඩිනවාද ඒ කුසල් තුලින් අවබෝධ ලැබෙනවාද? ඔබට මතකද අපි ගිය පොයේ දවසේ මට මතක හිටිය අපි කියා දුන්නා මොකද කියා දීපු දේශනේ? විසාකා උපෝසත සූත්‍රය. ඒකෙදී බුදුරජාණන් වහන්සේ අපිට කියා දුන්නා හිස පිරිසිදු කරනවා වගේ කිලුටි වෙච්ච කොණ්ඩේ සෝදලා පිරිසිදු කරනවා වගේ කිලුටි වෙච්ච ක්‍රියාව ඒ කියන්නේ කිලුටි වෙච්ච හිත පිරිසිදු කිරීමට බුද්ධාන් භාග්‍යතුන් වහන්සේගෙන මෙනෙහි කර කර ඉන්න කිව්වා.
බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කර කර ඉන්න වෙලාවට හිත ප්‍රසාදයටපත් වෙනවා. ප්‍රසාදයටපත් වෙච්ච වෙලාවට ඒ හිත පිරිසිදු වෙනවා කිව්වා. ඒක මොකක් වගේ කිව්වද? කිලුටි වෙච්ච සීත හිස සෝදා ගන්නවා වගේ කිව්වා. ඊළඟට කිව්වා මේ ධර්මයේ මෙනෙහි කර කර සිටීම කිලුටි වෙච්ච ශරීරය කිලුටට පත් වෙච්ච ශරීරයේ සෝදනවා වගේ කිව්වා. කිලුටි වෙච්ච හිත පිරිසිදු වෙනවා කිව්වා. දැන් ඔබම හිතන්න අද ඔබ මේ පටිසම්පාද ධර්මය අහා ඉන්න වෙලාවේ ඔබේ හිතට කිලුටි වෙන අවස්ථාවද වැඩි නැත්නම් හිත තැම්පත් වෙන අවස්ථාවද වැඩි? තැම්පත් වෙන අවස්ථාව වැඩි. ඇයි හේතුව ඔබ ධර්මයක් සවන් දීලා ඒ ධර්මයේ මෙනෙහි කරගෙන හිටපු නිසා. ඔබ එහෙම නැතු මේ වෙලාවේ ඒක ඔබ ජාතිවාදයක් ගැන තවත් ජාතියකට එරෙහිව නැත්නම් තවත් ආගමකට එරෙහිව ඒක තවත් රටකට එරෙහිව ඒක තවත් වර්ගයකට එරෙහිව ඔබ මේ වෙලාවේ අපි මම සබාවක් පැවැත්වුවා නම් මොකක්ද ඔබට ඇති වෙන්නේ? නූපන් ద్వේෂය ඇති වෙනවා. නූපන් තරහ හට ගන්නවා. ඒක කුසල්ද අකුසල්ද? කිලුටට කිලුටක් එකතු කරන එක බොහොම ලේසි. ඒ වගේ වස්ත්‍රයක් කිලුටු කරගන්න එක ලේසි. නමුත් කිලුටු වස්ත්‍රය සෝදා ගන්න ඊට වඩා මාසි වෙන්න ඕනේ. ශාරීරික කිලුටු වෙන එක ලේසි. නමුත් ඒ ශාරීරික සෝදා ගන්න ඊට වඩා මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ විසාකාට බුදුරජාන් වහන්සේ වදාළ වස්ත්‍රය පිරිසිදු කරගන්නා වගේ කිව්වා. සංඝයාගේ ගුණ මෙනෙහි කරන එක. ඉතින් ඒ එතකොට අපිට පේනවා බුද්ධානුස්සතිය මරණ සතිය ආදී දේවල් වලින් අකුසල් දුරු වෙනවා. කුසලයේ හිත පිහිටිනවා. පටිසම්පාද ආදී මෙනෙහි කිරීමෙන් අද මම මේ හවස බණේදී මම තවත් කරුණක් පැහැදිලි කළා. අපේ කුසල් මුල් බලවත් වෙනවා කියලා කිව්වා. කුසල් මුල් බලවත් වුණොත් අපිට ඉක්මනට හිත කුසලයේ පිහිටිනවා. අකුසල් මුල් බලවත් වුණොත්, අකුසල් මුල් කියන්නේ මොනවද? ලෝභය, ද්වේෂය, මෝහේ. එතකොට ලෝභයේ අවිස්සෙන එකක් අපි කිව්වොත් ඔබට ලේසියෙන්ම ලෝභය බලවත් වෙනවා. ද්වේෂය අවිස්සෙන එකක් කිව්වොත් ඔබේ ද්වේෂය අවිස්සෙනවා. මෝහේ බලවත් වෙන එකක් කිව්වොත් මෝහය ඇති වෙනවා. ඉතින් ලෝභ ද්වේෂ මහ අවස්සන එක මේ ලෝකේ ලේසි දේවල්. අමාරු මොකද්ද? අලෝභයේ ඇති වෙන්න උදව් කිරීම, ද්වේෂයේ නැති වෙන්න උදව් කිරීම, මෝහේ නැති වෙන්න උදව්. දැන් බලන්න හිතලා මේ මම කිව්ව එක මේක සංසාරගත සත්‍ය ස්වභාවයෙන් බලන්නේ නැතුව අපි නිකන් මේ අපි අතර වගේ නිකන් බලන්න ගියොත් මේ පටිච්ච සමුප්පාදයෙන් වැඩක් නැහැ යාට. ඇයි? යාට පටිච්ච සම්පාද තේරෙන්නේ නැහැ. සංසාරගත ස්වභාවයෙන් බැලුවොත් විතරයි පටිච්ච සමුප්පාද තේරෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ හොඳට බලන්න කල්පනා කළා. බුදුරජාන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දි ශාක්‍ය සංහාරයක් වුණාද නැද්ද? ශාක්‍ය සංහාරයක් වුණා. එතකොට මේ ශාක්‍ය සංහාරයේ වෙන්න ශාක්‍යයන්ගෙන් මහා බරපතල වැරදි වුණාද? නැහැ. ශාක්‍ය වංශයෙන් කරපු බරපතල වැරද්දකට වඩා වුණේ මෝඩ දාසියක් ඉරිසියාවෙන් කරපු වැඩක්. මොකද ඒ වාසභකත්තියා කියන ශාක්‍ය රාජ මාලිගාව හිටපු දාසියක් තමයි කොසල් රජුරවන්ට අන්තපුරයට පිටත් කළේ. එතකොට ඒ වාසභකත්තියාගේ කුසේ තමයි කුමාරයෙක් උපන්නේ, විඩූඩබ කියලා. මෙයා තරුණ වයසේ මාලිගාවට ශාක්‍ය වංශයේ කිඹුල්ලත් නුවරට ඇවිල්ලා ඉතින් ඒ උත්සව තියලා එයාව පිළි අරගෙන ඉතින් ඒ ප්‍රධාන පුටුවේ වාඩි කළා. සභාවල් පවත්තල පිටත් වෙලා ගියා. එතකොට ඒ අතර එයාගේ ළඟම හිටපු මේ සේවකයෙකුගේ කඩුව අමතක වෙලා එයා කඩුව ගන්න ආවා. එනකොට ඉතින් කවුරුත් ඒ පුටුව හේදුව හොදන්න කිව්වා කියලා මං හිතන්නේ. එතකොට දාසියක් කියන්නේ කොහොමද ඉතින් ගතිගුණ දුර්වල චරිතනේ. ඉතින් ඒ දාසියට ලොකු තරහක් ඇති වෙන්නේ ඉතින් තමන් එක එකට වතුර ඇදපු කෙල්ල දැන් අර කොසල් රාජ මාලිගාවේ බිසව. දාසි මොකද කළේ? බැන බැන අපහාස කර කර මේ අපේ මාලිගාවේ වතුර ඇදු දාසි දැන් කොසල් රජුණගේ මාලිගාවේ අග බිසව වෙලා ඒ දාසිගේ පුතා අද මේ ඇවිල්ලා ගියා මේ පුටුව කිලුටු කරා කියලා අර ගලින් හදාපු රජපුට ඒ ප්‍රධානිය වාඩි වෙන පුටුවේ
මේ හේදු වතුර වලින් අර මනුස්සයා දැක්ක මේක නම් බරපතල කේස් එකක් නෙමෙයි නමුත් දැකලා යා ගිහිම ඒ දැකලා ඒක නිස්සද්දව හිටියනම් මේ ප්‍රශ්නේ එන්නේ නැහැ එයා දුවගෙන ගිහිල්ලා අර විසගෝර සර්පයාගේ ඔළුවට දැම්ම ප්‍රශ්නේ කවුද විසගෝර සර්පයා විදුවඩබ කියන අසත්පුරුෂයා අසත්පුරුෂයාගේ ඔළුවට දැම්මා ආන්න භයානක කතාවක් දැම්ම රාජකුමාරේනි මම මහ බිහිසුණු දෙයක් දැක්කා මට කියන්න අවසර දෙන්න හැබැයි මම ඒක කියන්න ඉස්සෙල්ල ඔබ වහන්සේ මට ජීවිත දාන දෙන්න ඕනේ කිව්වා අර අසත්පුරුෂයා එකපාරට විදුඩබ කියන පුද්ගලයා කිව්වා හරි මං ජීවිත දාන දෙනවා මගේ ස්වාමීනි මේ බලන්න මගේ ඇඟි තාමත් මේ මයිල් කෙලින් වෙලා ඒ ආපු කතාව ඒකට කමන්නේ දැන්ම කියාපිය කිව්වා මේ තෝ මේ කාරණේ එතකොට කිව්වා කුමාරයාණනි බිසවුන් වහන්සේ රාජකන්‍යාවක් නෙමෙයි රාජකන්‍යාව නෑ රාජකන්‍යාව නෙවෙයි මොකෙද්ද කියලා ඇහුවා රාජකන්‍යාව නෙමෙයි වතුර ඇදපු දාසි කිව්වා අන්න ඔබ වහන්සේ වාඩි වෙච්ච පුතු අන්න හොදනවා කිව්වා දාසිගේ පුතා වාඩි වෙලා කිලුදු කළා කියලා ආන්න ඒක තමයි සාකි සංහාරයට හේතු වුනේ මේ සසරේ කොච්චරනම් අපි මෙරි 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 යනවද හැබැයි මේකෙන් ජය ගන්නේ මේ එකට එක කර කර හැපි හැපි නැ නෙමෙයි ආරි සත්‍ය අවබෝධ කරගෙන ඉන්න පමණයි ඊට පස්සේ තුන් වතාවක් මේ සැලසුම් කළා පළවෙනි වතාවෙත් බුදුරජාන් වහන්සේ බේරගත් දෙවෙනි වතාවත් බේරගත් තුන්වෙනි වතාවේ බේර ගන්න බෑ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කරන්න දෙන්නේ නිස්සද්ද වෙටි අපි පෙර ආත්මික අකුසලයක් පළ දිනෝ ගිහිල්ලා අර රජවරුන්ගේ සිටුවරුන්ගේ දේවින්නාස ඔක්කොගෙන් බෙල්ලි කැපුවා කපලා ලී වලින් ආසනෙ හීදුව හොදල සාකේ කන්‍යාව 500ක් ගැට ගහගෙන එක්කගෙන යනවා දැන් සැමෙත් නුවරට ඒ කන්‍යාව ශාප කර කර යන්නේ දැන් යනකොට ඒ විදුඩේපට හොඳටම කේන්ති ගියා කේන්ති කියලා කිව්වා ඕකුන් ගෙනියන්න ඕනේ ඕකුන් ගතපේ කපල වරෙන් කිව්වා දැන් අර සාකේ කන්‍යයන් 500ගෙම අතපය කපලා ගියා බුදුරජාන් වහන්සේ මේක දැක්කා දැකලා කිව්වා භික්ෂුවකට කිව්වා භික්ෂුව ගිහින් ධර්මයේ කියන්නේ ඒගොල්ලන්ට කිව්වා දැන් කාවද හොයාගෙන ආවේ අර බැන බැන ශාප කර කර හිටපු පිරිස දැන් අතපය කපලා ශාප කර කර හිටපු පිරිස හොයාගෙන ආවා ඇවිල්ලා කියන්නේ ඇද්ද මොකද්ද අතාරින්න එපා යසනිය වෙලා ගිහින් පලිගන්නේ කියලාද නෑ මොකද්ද කියන්නේ ඇත්තේ මේන් සසරේ හැටි ඔය වගේ කොච්චරනම් බෙලි කැපුම් කාල අතපය කැපිලා ඉන්නේ ඇද්ද කියලා අර ගොල්ලන්ගේ උපන් ක්‍රෝධේ ප්‍රහාණය වුණා අර අර අතපය නැති කොට හුස්ම ටික යන්නේ ඉස්සලා ඒ 500ම සෝවාන් ඵලයටපත් වුණා එතකොට ඒගොල්ලන් ආරක්ෂා කළේ කවුද ධර්මයයි ධර්මය ආරක්ෂා කළේ ධර්මයේ රැකවරණේ තේරිණකම් තේරුම් ගන්නකම් ධර්මයෙන් පිහිට නැහැ ධර්මයෙන් පිහිට ලැබෙන්නේ ධර්මයේ රැකවරණේ තේරින ප්‍රඥාවිය යුත් කෙනාට විතරයි ඒ නිසා මේ ධර්මයෙන් තියෙන රැකවරණේ සුළුපටු නැහැ මේ පටිසම්පාදයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ආකාරයෙන්ම මෙනෙහි කළොත් පටිසෝතගාමී වෙන්න පුළුවන්ද ඒ පටිසෝතගාමී ප්‍රතිපදාව දෙවි මිනිසුන්ට පිටිනවාද මම කියන්නේ මේක හරියට මෙනෙහි කරොත් මොකද්ද වෙන්නේ කුසල් මුල් බලවත් වෙනවා කුසල් මුල් බලවත් වෙච්ච එක්කිනාට තමයි කුසලයේ පිටින්න්නේ පරිසම්පදාරම නුවණින් මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ගියොත් ඉස්සල්ලාම වෙන්නේ සද්ධානුසාරී වීම සද්ධානුසාරී වෙන්න දැන් බලන්න පරිසම්පාද උඩින් පල්ලෙන් ඉගෙනගෙන පුළුවන් වෙයිද බෑ ඇයි අපේ තියෙන ශ්‍රද්ධෙන් වර්තමානයේ අපේ තියෙන ශ්‍රද්ධාව බොහෝ චංචල වෙනසුළු නැද්ද ඇයි නොයේ කභියෝගයන්ට අපි ලක් වෙනවා ඒක ඒක රටවල එක එක කලින් කලට එක එක ප්‍රශ්න ඇති වෙනවා. ඒතකොට මේ ප්‍රශ්න වලට මැදි වෙනවා.
මේ වගේ වෙවි නේද මේ ඉන්නේ. එතකොට ධර්මයේ තුලම රැඳිලා ඉඳනනම් එයාට සෑහෙන වටහා ගැනීමක් තියෙන්න ඕනේ. සෑහෙන වටහා ගැනීමක් තියෙන්න ඕනේ. නැත්නම් අපික කොහෙවත් තියෙන ප්‍රශ්නයක් නිසා අපි අකුසල් හටගත්තා කියලා අපිට පළක් නැහැ. මම ඔබට උදාහරණයක් කියන්න. ඔබ දන්නවා අසරණ දරුවෙක් ඝාතනයට ලක් වුණා සීයා කියලා. ඒ සාමාන්‍ය මිනිස්සුෙකුට නවීතු ආකාරයට ඝාතනයකට ලක් වුණා. ඒ ලක් වුණාම සාමාන්‍ය මිනිස්සුන් කිපිලා කිපුණා කියලා වාසියක් වුණේ. කිපිලා හැමතැනම කියලා කිව්වෝ අල්ලගන්නින් ඉක්මනට මේ කරපු එක ගල් ගහලා මරාපන් ගල් ගහලා මරාපන් කිව්වද නැද්ද? නිකන් කතා වෙන මිනිස්සුත් කෝක මරන්න ඕනේ ඕක මරන්න ඕනේ කියලා. මේ මේ සිහි කරන්නේ මෙනෙහි කරන්නේ කුසල්ද? අකුසල් තමන් කොහෙවත් යන ප්‍රශ්නයකට තමන් අකුසල් මෙනෙහි කළා ඒක ඒකට විසඳුමක් වෙනවා නම් අපිට කියත හැකි ඒක නිකන් ඒක යහපතක් වෙනවා වගේ ආර කියන්න පුළුවන්. නමුත් මේ අකුසල් මෙනෙහි කර හිටපු අය ඒ අවස්ථාවේ මැරුණා නම් දුක තියනවා. ඇයි හේතුව? ක්‍රෝධ චිත්තය. බුදු කෙනෙකුගේ ධර්මයේ පිළිගන්නවා නම් ඒක ඒ විදිහට පිළිගන්න ඕනේ. ඒක සමාජ ප්‍රශ්නත් එක්ක කලවම් කරගෙන බෑ. නමුත් ඒක නුවණින් කල්පනා කළ කෙනෙක් හිතුවනම් නෑ මේකට හේතුව මොකද්ද? ඇයි මෙහෙම වෙන්නේ? මම නම් හේතු හැටි දැක්කේ මාධ්‍යයි මත්ද්‍රව්‍යයි. ඒක නිසා මාධ්‍ය මේ රටාව යනකම් මත්ද්‍රව්‍ය පාවිච්චි වෙනකම් ওই ප්‍රශ්න හිටියේ මේ රටේ. ඒක තමයි බීසුණු බව. එන්නේ එන්නේ මේව දරුණු වෙනවා. ඉතින් ඒ ලෝකේ අපිට ඕමනා ධර්ම මාර්ගය තුල හිත පවත්වන්න එක තමයි බේරෙන්න තියෙන එකම අවස්ථාව. ඒ විදිහට කරගත්තොත් මිනිසුන් අතරට ආයෙත් આવොත් සමහරට කියන්න බෑ බේරිලා ඉන්න පුළුවන් මේ කිට්ටුව කාලෙක නම්. නමුත් පහුවෙලා මානසික උපන්නොත් ඒ කිසි දෙයක් නෑ. හැබැයි මාර්ගඵල නොලබා කුසල් ස්ථිර පිහිටන්නේ නෑ. මාර්ගඵල ලැබුවොත් තමයි ස්ථිරවම කුසලේ පිහිටන්නේ. නැත්තම් අපි නිකන් උඩට වතුරෙන් උඩට ආවා වගේ ඒ අපි වතුරින් උඩට ඔහෙ ඉන්නවා ඊට පස්සේ ආයෙමත් ගිලිනවා. ඒක තමයි වෙන්නේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ රහත් වෙන්න හේතු දේශනාව කුමක්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ රහත් වෙන්න හේතු වුණේ මේ පටිච්ච සමුප්පාදයටම අදාළ දේශනාවක්. වේදනාව ගැන බුදුරජාණන් වහන්සේ ස්පර්ශේ ප්‍රත්‍යයෙන් සැප වේදනාව හට ගැනීම, ස්පර්ශේ ප්‍රත්‍යයෙන් දුක් වේදනාව හට ගැනීම, ස්පර්ශේ ප්‍රත්‍යයෙන් උපේක්ෂා වේදනාව හට ගැනීමත්, ස්පර්ශේ නිරුද්ධ වීමෙන් සැප වේදනාව නිරුද්ධ වීමත්, ස්පර්ශේ නිරුද්ධ වීමෙන් දුක් වේදනා නිරුද්ධ වීමත්, ස්පර්ශේ නිරුද්ධ වීමෙන් උපේක්ෂා වේදනා නිරුද්ධ වීමත් ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඥාති කෙනෙකුට තාපසයෙකුට බුදුරජාණන් වහන්සේ සූකර කත කියන ලිනේදී ධර්මයේ දේශනා කළේ පායන කාලෙක. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ පවන්සලසල හිටියේ වෙලාවේ, පවන්සලසල ඉන්නකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් මෙහෙම ඇස්වාගෙන මෙහෙම හිටියේ නැහැ. පවන්සලසල හිටියේ වැඩක් කර කර හිටියේ. ඉන්දලේ ධර්මයේ අහගෙන ඉති දැන් බලන්න කොච්චර මේ කුසල් මුල් වල බලවත්කම, කොච්චර මේ තමන්ගේ හිතේ රැස් කරන පුණ්‍ය ධර්මයන්ගේ පාරමී බලයේ බලවත්කම. අර ධර්මය අහනකොටම රහත් ඵලයටපත් වුණා. ඒ ඇසු ඒ ශ්‍රවණය කරපු කෙනා සෝතාපන්න වුණා. ඒ වගේ ආයතන පංච උපාදානස්කන්ධ ධාතු වශයෙන් බලද්දී පරිසම්පා ධර්මයේ වැඩෙන අයුරු විස්තර කරන්න. පරිසම්පා ධර්මයේ වැඩෙන අයුරු කියලා නෙමෙයි කියන්නේ, පරිසම්පාද ධර්මයේ වටහා ගන්න අයුරු කියලයි. දැන් මේ පරිසම්පාද වැඩි වැඩි තියෙන්නේ අපිට. වැඩි වැඩි නෙමෙයිද තියෙන්නේ? අවිජ්ජාපත්‍ය සංඛාරා සංඛාරපච්ච මේ ඔක්කොම දැන් වෙනවනේ. භාවච්ඡා ජාති මේ ඔක්කොම වෙවිනීම තියෙන්නේ දැන්. අමුතු වෙරෙන්නේ දෙන්නේ ඕගොල්ලෝ හැමතිස්සෙම වැඩිනු වැඩි වැඩි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක හැබැයි අපි ලබන පාර ඉඳලා පංච උපාදානස්කන්ධය තෝරන්න පටන් ගන්නවා. මම හිතන්නේ පටිච්චසමුප්පාද ගැන තව තිබුණත් අපි විස්තර කියලා දිනවා. ඒ නිසා පටිච්චසමුප්පාදේ ඒක මේ වගේ එකක්. දැන් මේ ගොඩනැගිල්ලේ
ඉස්සරහන්ගිල්ල බැලුවොත් පේන්නේ වෙන විදියකට ඇතුළට ඇවිල්ලා බැලුවොත් පේන්නේ වෙන විදියකට අර පැත්තට ගිහින් බැලුවොත් පේන්නේ තවත් විදියකට බැලුවේ ගොඩනැගිලි තුනක්ද එක ගොඩනැගිල්ලක්ද ආන් ඒ වගේ තමයි ආයතන හැටියට බලනකොට ඒ විදියට බලන්න ඕනේ පංචපා ස්කන්ධ වශයෙන් බලද්දි ඒ විදියට බලන්න ඕනේ පරිසම්බාද හැටියට බලද්දි ඒ විදියට බලන්න ඕනේ කෙනෙක් කියනවා බෑ මං එළිය ඉඳලා බලද්දි මට තුනම එකට පේන්න ඕනේ කියලා බලන්න පුළුවන්ද යාට බෑනේ යා නියතමානීව වෙන්වෙන් වශයෙන් බලන්න ඕනේ ඒක හැබැයි ඒ බලද්දි යාට යාට සම්පූර්ණයෙන්ම ගොඩනැගිල්ල පේනවා ඒ වගේ පංචපාදානස්කන්ධ වශයෙන් මෙනෙහි කරන්න කියලා ශාස්ත්‍රුන් වහන්සේ නම් කියන්නේ දේශනා කරන්නේ ශ්‍රාවක අපි කවුද ඒක ගැන පඬිතුකම් කියන්නේ අපි බොහෝ මේ අවසරනව ඉන්න අයනේ අපි එතකොට පංචපාදානස්කන්ධ හැටියට තීරුම් ගැනීමට මාන්සි ගන්න ඕනේ ආයතන හැටියට බලන්න කියලා තියෙනවා නම් දේශනාවක් එතකොට අපි ආයතන හැටියට බලන්න මහන්සි ගන්න ඕනේ ධාතු වශයෙන් බලන්න කියලා තියෙනවා නම් දේශනා ධාතු වශයෙන් බලන්න ඕනේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ කොයි ආකාරයෙන් බලන්න කිය කී විස්තර කරත් අපිව රැගෙන යන්නේ එක ඉලක්කයකට මොකද්ද චතුරාර්ය සත්‍ය අවබෝධයටයි එතකොට චතුරාර්ය සත්‍යයට අවබෝධයට උදව් දෙනවා නම් ධාතු මනසිකාරයේ විතර ධාතු ස්වභාව වශයෙන් බලමින් යන්න එහෙනම් ඒකෙනුත් එයාට චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්න පුළුවන් තොටු පුළුවන් වගේ එතකොට ධාතු ආයතන ස්වභාවයෙන් බල බල යන්න පුළුවන් නම් ඒකෙන පුළුවන් ඇයි සමහර දේශනා තියෙනවා බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය ගැන මෙනෙහි කරන්නේ දේශනා කරන්නේ එතකොට පංච උපාදානස්කන්ධය තමයි අවබෝධ කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කරලා තියෙන්නේ ඒ පුද්ගලයාගේ සංසාරගත චරිත ස්වභාවය බලලා සමහර ඉන්නවා මේ පටිච්ච සමුප්පාදයේම බොහෝ කල් සසරේ මෙනෙහි කරපු අය. එතකොට බුදුරජාණන් වහන්සේ එයා මුණ ගැහුණම මොකද්ද කියන්නේ? පරිසම්පාදෙ මෙනෙහි කරනවා. ධර්මයේ කියනවා. එතකොට යාට ඒක ආબોධ වෙනවා. බුද්ධ කාලේ හිටිය වයසක ජෝඩුවා. මේ පංචකංග දායක මේ කියලා බ්‍රාහ්මණෙක් හිටියා. ඒ බ්‍රාහ්මණයායි එයාගේ නෝනයි කාශ්‍යප බුද්ධ කාලේ පැවිදි වෙලා අනිත්‍ය මෙනෙහි කරපු අය පංච උපාදානස්කන්ධය අනිත්‍ය මෙනෙහි කරපු අය දැන් ගෞතම බුද්ධ ශාසනයේ බුදුරජාන් වහන්සේ වැඩිදිදී එවෙද්දී පැවිදි වෙලත් නැහැ බෞද්ධත් නෙමෙයි හැබැයි බුදුරජාණන් වහන්සේ දවසක් මුණ ගැහිලා ගෙදෙට්ට වැඩලා දානි දුන්නට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ශ්‍රද්ධාව ඇති කරගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය ගැන කියන්නේ ඒ බැලුව මේගොල්ලෝ සංසාරේ පුරුදු කළේ මොකද්ද කියලා බලලා ඒ විදිහට කියා දුන්නා අවබෝධ වුණා. ඒ වගේ ඔබ මේකෙදි පටිච්ච සමුප්පාදේ හොඳට පුරුදු කරලා තිබුණොත් ඔබ ආයතන භාවනාවත් හොඳට පුරුදු කරලා තිබ්බොත් විදර්ශනාවත් පුරුදු කරලා තිබ්බොත් සමාහයට ඔබ අපිකො හොඳට හිතෙන් අවංකවම මේ මට මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියන අදහසින් අවංක හිතකින් පුරුදු කරලා තිබුණොත් අපිකින් ඔබ දෙවියන් අතරට යනවා. යනකට දෙවිවරු ධර්ම සාකච්ඡාවක් කරනවා ආයතන ගැන. එතන බහන් ඉන්නවා. එතන මේ පුරුදු කොල්ල නම් ඒක තිබුණේ ඔබට මේ ආයතන භාවනාව වැටහෙන්න උදව්වක් වෙන්නේ නැද්ද? නැත්තම් ඔබ යනකට දෙවිවරු කතා සාකච්ඡාවක් කරනවා පංච උපාදානස්කන්ධය ගැන. එතන ඔබ අහගෙන ඉන්නවා. ඔබට උපකාර වෙන්නේ නැද්ද මේ පුරුදු කරලා තිබීම? ආන් එහෙමයි මේක වෙන්නේ. එක දිගටම වීරියෙන් ධර්මයේ පුරුදු කිරීම ඉතා අපහසුය. එක දිගටම යහපත් ක්‍රියාවක නිරත වීම අපහසුය. ඒක කාටත් තියෙන ප්‍රශ්නේ ඕක තමයි. මේට පිළියමක් ලබා දෙන්න. පිළියමක් හරියට අපිට තියෙන්නේ අපි මේක දැන් තේරුම් ගත්තනේ අපහසුයි කියලා. අපහසු වුණාට පස්සේ අපි කරන්න ඕනේ මොකද්ද? එක දිගට පුරුදු කරගන්න බෑ. ඔබ අහලා ඇති
අපි මේ වැඩසටහන් වල කියා දීලා තියෙනවා හාවගේ ඉබ්බගේ රේස් එකක් ආවොත් ඔබ ඔබ ගන්න කිව්වේ කාගේ පැත්තේද ඔබට හාවගේ පැත්තේද ඉබ්බගේ පැත්තේද ඉබ්බගේ පැත්තේ ගන්න කිව්වේ ඒකේ තේරුම මොකද්ද හිමින් හිමින් පුරුදු කරගන්න කිව්වේ හිමින් හිමින් පුරුදු කරන්න කිව්වේ සීත කාලෙක කොලාතු නැති ගහක පහල ඉඳලා ගොළු බෙල්ලෙක් නගිනවා උඩට ඒ ගොළු බෙල්ල නගිනකොට ඒ ගහේ පොඩි බෙනියක් අස්සී හිටියා කුරුමිණී කුරුමිණියා ගොළු බෙල්ලට කිව්වා මෝඩයා නගින්නිපා ගහේ කොළයක්වත් නැහැ ගෙඩියක්වත් නැහැ කිව්වා නෑ මං හිමි හිමි යන්නම් එතකොට කොළයි ගෙඩි වෙලාවට ඒ කිව්වා ඇයි එතකොට ගොළු බෙලි ගමනෙන් එයා යනකොට සීත කාලේ ඉවර වෙලා ගෙඩියකට කොළ දළු පටන් අරන් එයාට හරි එතකොට ඒ වගේ බැරිකම කියෝ කියෝ ඉන්නවට වඩා හොඳ හිමින් හිමින් පුරුදු කරන්න බලන එක ඕක ගොඩාක් දුරට වෙන්නේ අපි මේ මහා දේවල් අල්ලන්න හදනවා ඒකෙන් තමයි බැරි ඕන කවුරු හරි කෙනෙක් චිත්ත සමාධියක් ඇති කරන් ගොඩක් වෙලා ඉන්නවා කියම ඕන ඒක දැකලා ඕන අපි කඩන් වැටෙනවා සෝලා මෙහෙම වුණා අනේ අපිට බැහැන්නේ තව කෙනෙක් හොඳට ධර්මයේ හොඳට පුරුදු කළා මතකින් කතා කරනවා කියමු ඕන ඒක අහලා අපි කඩන් වැටෙනවා ඒක එක එක කෙනාට පුද්ගලික එකක් ඒක අපිට අදාළ වෙන්නේ නැහැ අපි බලන්න ඕනේ මොන නෙමෙයි තමන් ඉන්න තැන ඉඳලා තමන් කොච්චර දුරට යන්න උත්සාහයක් ගන්නවාද කියන එකයි අමාරු වෙන්න පුළුවන් මං කිව්වා අර ගොළු බෙල්ල වගේ කොලාතු නැති ගහේ ගොළු බෙල්ල නැග්ගේ නමුත් ත්‍යා ගානට උඩට යනකොට කොළහට අර ගන්නවා කාරී සීසන් එක හරි එතකොට තේ නිසා ඒ වගේ අර එක එක කිනා දිහා බලලා හිතන්න එපා ওই විදිහමයි නරකට වැටෙන්නේ දැන් අපි ගත්තොත් හොඳට ඉන්න කාන්තාව ඉන්නවා තමන්ගේ යාළු කාන්තාව නරක වෙච්ච නිසා අසවලත් නරක නිති මට මොකද කියලා අන්න නරකෙක් කෙනා දිහා බලලා තමන් නරක වෙනවා අනුන් දිහා බලලා කල්පනා කරන්න එපා අනුන් දිහා බලලා කල්පනා කරන්න ගියොත් ඒක තමන්ට වාසියක් නැහැ තමන් දිහාමයි බලන්න ඕනේ තමන් දිහා බලාගෙන ගියොත් ඒක යන්න පුළුවන් අසුරයන්ට ධර්මය අවබෝධ කරන්න පුළුවන්ද කියලා අහනවා අවබෝධ කරන්න බෑනේ අවබෝධ කරන්න පුළුවන්කම තියෙන දෙවියන්ට බුදුරජාන් වහන්සේ කාගේ කාගේ ශාස්ත්‍රඥ වහන්සේද දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රඥ වහන්සේ සත්තා දේව මනුස්සානම් එහෙනම් බුදුරජාන් වහන්සේ මාර්ගෙ පෙන්වුවේ දෙවියන්ටයි මිනිසුන්ටයි ඒ නිසා අපි ඒ අදාළ මාතෘකාව තුළ රැඳිලා හිටියාම ඇති අදාළ නැති මාතෘකාවල අපි පැටලෙන්න ඕනේ නැහැ මොකද ඒක අපිට යහපතක් පිණිස හේතු වෙන්නේ නැහැ ඒ නිසා අපිට දෙවියන් අතරට යආ ගන්න හම්බුනොත් ආයේ ධර්මයේ තියෙනවා ඇයි දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මයේ මනුස්ස ලෝකේ තියෙනවා දිවි ලෝකේ තියෙනවා ඉතින් දැන් මනුස්ස ලෝකේ නැහැනේ දැන් ගොඩක් නැහැනේ දැන් මනුස්ස ලෝකේ බොහොම පොඩ්ඩයි දැන් තායිලන්ත වගේ රටවල් ගත්තත් ඉවේ මේ ලකුවට ධර්ම කතාව දැන් අපි මේ කතා කරන්නේ ධර්ම කතාව නැහැ. බුරුමේ ගත්තන් භාවනාව කොටස තිබ්බට මේ වගේ ධර්ම කතාවක් නැහැ. මට නම් හිතෙන්නේ මනුස්ස ලෝකේ මේ උරුමේ තියෙන්නේ ධර්මයේ අල්ලගෙන මේ උරුමේ තියෙන්නේ සිංහලයාට විතරයි කියලා. ඉතින් අපි සිංහලෙක් වෙච්ච නිසා අපිට ඒක හම්බේ අහඹ සිද්ධියක් වෙන්න පුළුවන් අපි සිංහල වෙලා ඉපදීම. නමුත් අපි අයිති වෙන්නේ බුද්ධ ශාසනයේ ආරක්ෂා කරපු පරම්පරාවටයි බුදුරජාණන් වහන්සේ සීමා බෝධිය අපි වෙනු මේ බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් වැඩලා මේ ලංකාව බේරලා ගියේ අපි වෙනුවෙන්මයි. ඒතර සීමා බෝධිය අපවත් වෙන නොදී ආරක්ෂා කරගත්තේ සිංහල පරම්පරාව. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙදුවෙන් චෛත්‍ය බැඳ යන්නේ සිංහල පරම්පරාව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ජීවිතයේ දෙවෙනි කොට පරදුවර තිබෙලා ආරක්ෂා කරගත්තේ සිංහල පරපුර. ඒ නිසා අපිට තියෙන දායාදයක් තමයි ගෞතම සසුනේ ධර්ම දායාදේ. ඉතින් ඒ නිසා ඒ දායාදේ අපිට තියෙනවා. ඒ දායාදේ දෙමෙකල ඉන්දියාවට නැහැ. ඉවරයි.
अवस्था अनीटे तीन अंदे दाने वाक्य पोत्पत्न पोत्तोली काट की अंड बेरी नमूत अपटनायक पैदली धर्म गावती मार्ग अति मार्ग प्रतिपदा के जीवित पालवेंडे स्मतवेंडे कुशाल गेन आकुशाल गेन धर्मेगन अधर्मेगन इलांगट मे बुधर जन्मा से देश विधेयन दिनगंड लिंप तमंट तेरी भाषा एम दिनगंड लतिवेणी मे मनस लीयन दिव्य लकप की दिव्य लक अभिधर्मी तीयन चिंतवीति तीयन एवस्तर दिनगंड पुलवांग चित स्वभाव शिव इतकोटे गिनगंड पुलवा मेरी हम आम कुशल वागन गिया तीवगी अवस्थाव तीन इतकोटे ब्रह्म लोक गिया धर्मी तीयन सतिपट्ठा तीयन ईलंगटे वड़न पीरी मनसोल की पुरद करपुआ मनसोल की वेहर विहार हदपुआ महादानादि पिंक करपुआ ये विचित्र इन कोला दनसोल की मे विचित्र भाव ने मनसोल की अपटवड़ा शीलवत्त ने इनवा अपटवड़ा चिते करगना ने इनवा अपटवड़ा निर्लोभीव दान दिनाय ने इनवा अपट वा हुदर धर्म इगन गण आईन इनवा अपट वा करण वेटहीन आईन इनवा इतने मनुष्य लोके हिम इन निशातमाई अपट शीलेगन कथा वेहिन्नि शील रखिनायन शीलेगन कथा वेहिन्ने भावनाव करणयन भावनावगन कथा वेहिन्नि ने इतकोट दाने दिनायन दानेगन कथा वेहिन्नि ने धर्मी हसीरी ने धर्मेगन कथा वेहिनी ने प्रज्ञा वेडना प्रज्ञावगन कथा वेहिन्ने मनुष्य लोक कुशल धर्म्यांगी विचित्र भव तीन अने मेनिशा अपीट पुलवांग मिलाती अद शील मुखद गंडे धर्म मुखद गंडे प्रीत लोक तीन दूक उखरगुडकनि उखम हुरकमगन कथाकरा वैश्याम गुडक नंगिनी उखम वीसकमगन कथाकरा इतकोटे मे ऐके विन चपरी सख्यत ने नमो सामान्य मनुष्य मे विनस्कम तीयनवा इतकोट वाले प्रेत लोकी उपन्न शीलिगन कथाकरा प्रीति ज्ञा धार्मिकन कथाकरा इकम अकुशली अकुशल विपाक लभच उपता असर लेकना मिनी सुंग सलगड़ी सम्मान तीन तरंग वितरा एक कुशल नकुशल कथावाक नीरे तनिकरम दुख तिरसन लोके तीन तनिकरम बायंग युक्त कैम पुडक आग्रह दुखक मुकुत ने मनुष्य लोके मम की भूम सुलू मनुष्य पेर सकते तीन मनुष्य लोके सील रखपे को दुपाने दिव्यंगत्र ऐना दिव्यंगत्र शीले विविधत्ते थियो मनुष्य लोके समाधि वडुए को दुपाने दिव्यंगत्र समाधि विविधत्ते थियो मनुष्य लोके नाना आयुरिन दान दीपे को दुपाने ऐना दानी विविधत्ते थियो मनुष्य लोके धर्मीय प्रगुण करपे को दुपाने दिव्यंगत्र एनं दिव्य लोके मे विचित्र भव तीन शीलिंग उन्वा धार्मी पगुन करना बेहर विहार हदपुआन्वा हुंदर धर्मी गुणगत्व इन्वा धार्मी धर्मेट के अपविचाइन्वा एना मनुष्य मे ये गुणधर्म दिव्यंगत्र आयमतर विचित्र दिव्य लोक गुणधर्म विचित्र समाज मुनगहन दर को तीन किल महासिंगनगाक अपट मे गौतम बुद्ध साहसनी चतुरारी सत्य धर्म अवबोध कर गंड हेतु केल प्रार्थना करमु अपविशिंग मे रसकल सीलु पुण्य धर्म्यान सीलु देवियो अनुमोदंगित्वा 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 पुण्यानुमोदनावें सतटुवन देवीवरु मे गौतम बुधु ससुने दीवनुवट अपट आधार करत्वा साधु।
කවුරුත් කියන්නේ ගටිකාරෝ බ්‍රහ්ම රාජා ඉමං පුඤ්ඤානුමෝදතු සහම්පති බ්‍රහ්ම රාජා ඉමං පුඤ්ඤානුමෝදතු සක්කෝ දේවානමින්දෝ ඉමං පුඤ්ඤානුමෝදතු විස්සකම්මෝ දේවපුත්තෝ ඉමං පුඤ්ඤානුමෝදතු පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං පුරිමන් දිසං දතරට්ඨෝ දක්ඛිනේන විරුල්ලකෝ පච්චිමේන විරූපක්ඛෝ කුවේරෝ උත්තරං දිසං චත්තාරෝ තේ මහරාජා ඉමං පුඤ්ඤානුමෝදන්තු පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු කායේන වාචා චිත්තේන පමාදේන මයා කතම් අච්චයං කම මේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතම් අච්චයං කම මේ ධම්ම සම්දෙට්ටික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතම් අච්චයං කම මේ සංග පුඤ්ඤක්කෙත්තං අනුත්තර අප විසින් රැස් කළා වූ මේ සියලු පින් බලයෙන් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් දේවානුභාවයෙන් මේ පුණ්‍යානුභාවයෙන් අපට යහපත උදා වේවා මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනා වේවා සාදු 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 අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛම් බලං
आयुरारोग्य संपत्ति सग्ग संपत्ति मेवच अतो निब्बान संपत्ति मिनाते समिज्जतु। ओम वंदना क्यान्न ओकास वंदामि बंते मया कतम पुण्यं सामिना अनुमोदितब्बं सामिना कतम पुण्यं मैहंदा तब्बं साधु साधु अनुमोदामि। ओकास द्वारतेन कतं सब्बं अच्चयं खमत मे भन्ते ओकाश कमामि बन्ते द्वितीयंपि ओकाश कमामि बन्ते तृतीयंपि ओकाश कमामि। सीलु दिना निदुक्कित्वा नीरोगवित्वा सुपत्त्वित्वा 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 सीलु दिनाट पिंदहम करमिन धर्मी हसिरिमिन सपसे वासे करंड लबीवा। हुंदै तेरुवन सरणै। दिने पुरावटम बेबलुने संबुदु गुण दिने पुरावटम असिरिमत संबुद्धत्ते प्रज्ञा महिमय देशन तुलिन इस्मतुना रस्कल अपमन पिने लोकु स्वामीन वहांसेट अनुमोदन वेवा। साधु साधु साधु। श्रद्धा सजीवी विकाशे मिन्न अपि समाप्त करनवा අපේ කඩුවෙල ප්‍රධාන පාලක සම්බන්දතාව මැදිරියට දැන් යාවෙනවා. නමෝ බුද්ධාය।